අයිබෝන් අපේ අවට තිබෙන දේ පිළිබඳව හඳුනා ගැනීම ඒ දේවල් එක ගනුදෙනු කරන්නට වගේම ඒ දේවල් වලින් ප්‍රයෝජන ලබා ගන්නටත් හේතුවක් වෙනවා. ඉතින් ওই කාරණාව අපිටම අදාළ කරගත්තොත් අපි අපව හරියට හඳුනාගෙන තිබෙනවා නම් අපි සමග අනිත් එක්ක ගනුදෙනු කරන්නට වගේම ඒ වගේම අපගේ ප්‍රයෝජන මොනවද අපින් සමාජයට ඒ වගේම අපට මොනවද ඉදිරි අනාගතයේදී ලබා ගන්න තිබෙන ප්‍රයෝජන කියලා හඳුනා ගන්නටත් අප ගැන හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඉතින් විද්‍යා විෂය කියන්නේ හැම වෙලාවකම කුතුහලයේ පිරුණු අලුත් දේ හොයාගෙන යන විෂයක්. ඉතින් අද දවසේදීත් අපි සූදානම් ජාතික පාසලෙන් ඔබට අලුත් පාඩමක් සමීප කරවන්නට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පදාර්ථයේ ව්‍යුහය කියන මාතෘකාව ඔස්සේ. ඉතින් මේ දවසේදී විශේෂයෙන්ම අපි ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් ඔබට තිළින කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියල්ලට සූදානම්ින් අද දවසේදී අපේ ආදරණීය ගුරුතුමෙක් අපත් සමගින් එක්හසු වෙලා ඉන්නවා. ඔහු මිනුවන්ගොඩ බුරුල්ලපිටිය මහාවිද්‍යාලයේ විද්‍යා ආචාර්යවරයා ගෝකුල සිරිවර්ධන මහත්මයා. ඉතින් අද අපි පාඩම ආරම්භ කරන්න සූදානම් වෙන අවස්ථාවේ සඳහන් කරා වගේම ගෝකුල මහත්මයා මේ මූලද්‍රව්‍ය පිළිබඳව පදාර්ථ යන මාතෘකාව ඔස්සේ කතා කරනකොට අපිට හඳුනා ගන්නට අවස්ථාව උදා වෙනවා. ඒවැයි ක්‍රියාකාරකම්, මේවා සමීකරණ ලියන විදිය, මේ හැමදේම. ඉතින් මුලින්ම අපි හඳුනා ගනිමු එහෙමනම් පදාර්ථය කියන්නේ මොකක්ද කියලා. අපි මේ හඳුනා ගැනීමත් එක්ක පාඩමට අද දවසේදී ළඹෙමු. ඔව්. දුවේ පුතේ ඇත්තටම අපි දැන් මේ අපේ අශෝමි කිව්වා වාගේ දැන් අපි මේ පදාර්ථය කියන එක මොකක්ද කියන එක තමයි අපි ඉස්සෙල්ලාම අඳුර ගන්න හදන්නේ. ඒතර මේ අපි අවට තියෙන අපේ තියෙන මේ සියලු දේවල් අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඔබට ඔය රූප සටහනේ දැක්වෙන විදිහට අපිට මේ පරිසරයේ තියෙන ඕනම දෙයක් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරලා ගන්න පුළුවන්. එකක් තමයි ඔබට පේනවා පදාර්ථ කියන කොටස තියෙනවා. අනිත් එක තමයි ශක්ති කියන කොටස. දැන් අපි දුවේ පුතේ මේකෙන් අපි පදාර්ථය කියන්නේ මොකක්ද කියන එකට අපේ අවධානය යොමු කරොත් ඔබ දන්නවා මේක පොඩි කාලේ ඉඳන් අපි 6 වසරේ විතර ඉඳලම පදාර්ථය anu කුමක්ද කියන දේ පිළිබඳව අපි ගාව පොඩි අදහසක් තියෙනවා. ඉතින් අපි පදාර්ථය කියන එකට 6 වසරේදී අපි දැනගත්ත කරුණම තමයි අපි 11 වසරටත් එද්දී ඒ අර්ථ දැක්වීමේ වෙනසක් වෙන්නේ නැහැ. අපි මතක් කරගමු අපි පදාර්ථය කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. ඔබට රූප සටහනේ පේනවා අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත ද්‍රව්‍ය වලට අපි පදාර්ථය කියලා කියනවා. මේ ඔබ අපවට තියෙන ඕනෑම දෙයක් ඔබේ අතේ තියෙන පැන්සල වෙන්න පුළුවන්, ඔබේ අතේ තියෙන පෑන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබ වෙන්න පුළුවන්, ඔබේ බත් පිඟාන වෙන්න පුළුවන්. මේ සියලු දේවල් මේ ඔබ ඉස්සරහා තියෙන ගහකොළ සියල්ල අපිට මේ යටතේ පදාර්ථ යටතට ගන්න පුළුවන්. ඉතින් ශක්තිය කියලා කියන්නේ ඔබට පේනවා අවකාශයේ ඉඩක් නොගන්නා ස්කන්ධයක් නොමැති. මොනවද අපේ මේ අවට අපේ ස්කන්ධයක් නොමැති දේවල්, ඉඩක් නොගන්න දේවල්? බලන්න ඔය ආලෝකයේ තාපයේ දොනිය වගේ දේවල්. දැන් ඔබ දන්නවා ඔබේ කාමරේ ඔබ රෑ ඇවිල්ලා ලයිට් එක පත්තු කරොත් එහෙම නැත්නම් ඔබේ බල්බය දැල්ලුවොත් මුළු කාමරේම එළිය වැටෙනවා. හැබැයි ඔබට කාමරේ එළිය වැටුණා කියලා ඔබේ කාමරේ ඉඩ නැතුව යන්නේ නැහනේ. එන අවකාශයේ ඉඩක් ආලෝකය විසින් ලබා ගන්නෙ නැහැ. හැබැයි ආලෝකයෙන් ඔබේ කාමරේම සම්පූර්ණයෙන්ම පිරෙනවා. පිරුණාට ඉඩක් අත්පත් කරගන්නේ නැහැ. අන්න එවැනි ද්‍රව්‍ය වලට අපි කියන එවැනි දේවල් වලට අපි කියනවා ශක්ති කියලා. ඉතින් අපිට මේ පාඩමේදී අපේ ප්‍රධාන අවධානය යොමු වෙන්නේ පදාර්ථය පිළිබඳව. ශක්ති පිළිබඳව අපි වෙනම පාඩමකින් ඔබට කතා කරන්න වෙනවා. අපි බලමු පදාර්ථය කියන එක අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. එකක් තමයි පදාර්ථයේ තියෙන භෞතික ස්වභාවය අනුව ඔබට බෙදන්න පුළුවන් මේ පදාර්ථය ඝන, ද්‍රව සහ වායු විදියට මේ පදාර්ථයේ භෞතික වශයෙන් ගත්තාම ඒකේ තියෙන ස්වභාවය අනුව. ඝන ද්‍රව්‍ය ඔබ දන්නවා, ද්‍රව දන්නවා, වායුමය ද්‍රව්‍ය. ඊළඟට රසායනික සංයුතිය මේ පදාර්ථයේ හැදිලා තියෙන විදිහ අනුව අපිට මේක කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන්. අපිට පේනවා තිරේ සංසුද්ධ ද්‍රව්‍ය සහ මිශ්‍රණ කියලා බෙදන්න පුළුවන්. ඒකිනුත් සංසුද්ධ ද්‍රව්‍ය නැවත කොටස් දෙකකට බෙදලා තියෙනවා මූල ද්‍රව්‍ය සහ සංයෝග කියලා. ඊළඟට මිශ්‍රණ කියන කොටසත් අපේ ආපහු බෙදන්න පුළුවන් සමජාතීය මිශ්‍රණ සහ විෂමජාතීය මිශ්‍රණ කියලා. දුවේ පුතේ ඇත්තටම මේ ඔබේ මේ පදාර්ථයේ ව්‍යුහය කියන මේ පාඩම යටතේ අපේ ප්‍රධාන අවධානය ඔතන ඔය මූලද්‍රව්‍ය සහ සංයෝග කෙරෙහි තමයි අපි යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් බලන්න ඔබට මේ මං ඉස්සරහා තියෙනවා යම්කිසි ඝන ද්‍රව වායු සාම්පල කීපයක්. අපි බලමු එකින් එක. මෙතන තියෙනවා මැග්නීසියම් තියෙනවා. ඉතින් ඒක අපි මූලද්‍රව්‍ය ගොඩට දාන්න පුළුවන්. තඹ කියලා කියනවා, කොපර් කියලා කියනවා. මේකත් මූලද්‍රව්‍යයක්. sulfur. Ghana මේ ඔක්කොම ඝන තත්ත්වයට ඇති අපිට භෞතිකව ඝන විදිහට තියෙනවා මූලද්‍රව්‍ය විදිහටත් මේවා හඳුන්වන්න පුළුවන්. මේ ඔක්කොම ඝන ද්‍රව්‍ය. ඔබට පේනවා මෙතන තව දේවල් තියෙනවා අපි ඒවලට කතා කරමු. මෙතන තියෙනවා ද්‍රවමය පදාර්ථයක්. ජලය තමයි මම මෙතෙන්ට අරන් තියෙන්නේ. ද්‍රව පදාර්ථ. ඊළඟට මෙතන ඔබට හිස්ව පෙනුනට මම හිතනවා මේකෙත් තියෙනවා වාතය. නමුත් ඔබට පේන්නේ නැහැ මේකේ වාතය තියෙන බව. එහෙනම් අපි පොඩි ක්‍රියාකාරකමක් ඇසුරින් මේකේ වාතයක් නිපදවල බලමු. මේකේ මොනවද වාතය කියන එක දැන් අපිට ඇහැට පේන්නේ නැති නිසා අපි හිතනවා මේක ඇතුලේ වාතය තියෙනවා කියලා. අපි දන්නවා මේකේ වායුගෝලීය වාතය පිරලා තියෙනවා කියලා. නමුත් ඉතින් අපි ක්‍රියාකාරකමක් ඇසුරින් නයිට්‍රජන් ඩයොක්සයිඩ් අර දුඹුරු පාට වායුව ඔබට දන්නවත් ඇති. අපි නිෂ්පාදනය කරලම බලමු වායුවේ ස්වභාවයත් මොකක්ද කියලා. දැන් කොපර් සුරුඳු ටිකක් අපි මේකට මෙහෙම දාගන්න පුළුවන්. කොපර් ඔබ දන්නවා සාමාන්‍යයෙන් ගත්තාම දුවේ පුතේ කොපර් සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ තනු කම්ලයකලා ප්‍රතික්‍රියා කරන්නේ නැති ලෝහයක්නේ. සාන්ද්‍ර නයිට්‍රික් අම්ලයේ සමග මේක අපිට ප්‍රතික්‍රියා කරවන්න පුළුවන්. දැන් මේ මගේ අතේ තියෙන සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය මම මේ කොපර් සහිත මේ වායුසරාවට කොපර් සහිත වායුසරාවට මම මේ එකතු කරන්න හදන්නේ සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය. එතකොට ඔබට ලස්සනට මේකේ දුඹුරු පාට වායුවකින් පිරලා යනවා බලන්න පුළුවන්. අපි ඒක බලමු දැන්. ඔන්න බලන්න ඔබට. ඊටාම ලස්සනට දුඹුරු පාට වායුවක් හැදිලා අපේ මේ මැදිරිය පුරත් යනවා. ඉතින් මේ වාතයක්. ඊටාම පැහැදිලි දුඹුරු පාට වායුවක් නිෂ්පාදනය වුණා. සාන්ද්‍ර අම්ලයේ එකතු වුණු ගමම්ම ඊටාම් පැහැදිලි ඔබ දැන් එතකොට මේකෙදි පදාර්ථයේ ත්‍රිවිධ අවස්ථාවම දැක්කා. මොකද්ද ඝන ස්වභාවයේ ඝන තත්වයේ තියෙන දේවල් දැක්කා. ද්‍රව පදාර්ථින් අපිට බහුලවම හම්බෙන ද්‍රව පදාර්ථය තමයි ජලය. අපි ඒක දැක්කා. ඒතර මම ඔබට පෙන්නවා මේ වායමේ පදාර්ථිකුත් අපි හදලා පෙන්නවා. ඉතින් අපිට ඊට අමතරව යශෝමිතාව ලස්සන ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. දැන් ඔබට ගැටලුවක් එනවා ඇති දුවේ පුතේ. දැන් වායුව දැන් අපි අර කිව්ව ලක්ෂණ තියනවාද කියලා. දැන් අපිට ඝන ද්‍රව වලට ප්‍රධාන වශයෙන් අපි දන්න අවකාශයේ ඉඩයි පදාර්ථය අපි අර්ථ දැක්වේ දුවේ පුතේ. අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත කියලානේ කිව්වේ. දැන් ස්කන්ධයක් සහිතයි කියන එක අපිට අනිත් ඒවට නම් තේරෙනවා. ඝන ද්‍රව්‍ය වලට ද්‍රව ද්‍රව්‍ය වලට අපිට තේරෙනවා ස්කන්ධයක් තියෙනවා අවකාශයේ ඉඩක් ගන්න බව පැහැදිලි. හැබැයි වාතයට එහෙම අවකාශයේ ඉඩක් ගන්නවද? එහෙම නැත්නම් ස්කන්ධයක් තියනවද කියන ගැටලුව අපිට පොඩි නිතැතින්ම එනවා. ඉතින් අපි බලමු පොඩි අපි මම හිතනවා අපි යශෝමිත මේ දියටින් ගින්දරගෙන හිල්ලත් පුරුද්දක් ඇති. අපි බලමු කොහොමද මේ වාතේ ඉඩක් ගන්නවද කියලා මේ ක්‍රියාකාරකම ඇසුරින්. ඔව් ඔබට සහයෝගය දෙන්නම් මම. ඒ නිසා අපේ දරුවන්ටත් මේ හැකියාව ලැබෙයි මේ පරීක්ෂණයේදී අපි කරන්න බලාපොරොත්තු වෙනවා. පරීක්ෂණයක් නේද යශෝමිත? ඔව් අපි බලමු. දැන් ওই ඉටිපන්දමක් තිබ්බා අර ජලය මත පිට තියලා තියෙන්නේ. බලන්න එක ඔන්න බලන්න දුවේ පුතේ. දැන් වායු සරාවකින් ඉටිපන්දම යා වහනවා. වහලා යටට තල්ලු කරනවා. බලන්න දී යටට යනවා ඉටිපන්දම. ඉටිපන්දම දී යටටම යනවා. ටිකින් ටික බලන්න ඔයාලට පැහැදිලිව පේනවා. හැබැයි ඉටිපන්දම නිවෙන්නේ නැහැ නේ. දී යටින් ගින්දර ගෙනියනවනේ අර. දී යට ගින්දර තියෙනවා. දැන් බලන්න දැන් හිමින් උඩට ගානිය. මොකද ඇතුලේ ඔක්සිජන් ඉවර වුණොත් එහෙම අන්න පහන නිවුනේ වතුරට නෙමෙයි දුවේ පුතේ. ඔබට පැහැදිලි. එතන ඒ පහන නිවුනේ නැත්නම් ඉටිපන්දම නිවුනේ අර වායු සරාව තුල තිබුණු ඔක්සිජන් ප්‍රමාණය ඉවර වීම. නැත්නම් ඉටිපන්දම තෙමිලවත් නැහැ. ඉතින් ඔබට ඒකෙන් අවධානය යොමු වෙනව නේද? අර වායු සරාවේ තිබිච්ච වාතය නිසා ජලය තල්ලු කරගෙන ගියා. නැත්නම් වායු සරාව තුලට ජලය පිරෙන්න එපෙයි. හැබැයි වාතයේ ඉඩක් ගත්ත නිසා තමයි එහෙම තමයි අපි කියවනේ පදාර්ථ ඉඩක් අත්පත් කරගන්නවා කියලා. ඒතර වාතය කියන්නේ පදාර්ථයක් ඉඩක් අත්පත් කරගෙන තිබුණා. ඒ ඉඩ අත්පත් කරගෙන තිබුණ නිසා ජලයට ඇතුල් වෙන්න දුන්නේ නැහැ වායු සරාව තුලට. ඒ නිසායි වාතය තිබිච්ච නිසා වායු සරාව යටට තල්ලු කරද්දී ඉටිපන්දමත් ඒ සමගම ජලය තුලට ගිලිලා ගියා. ගිලිලා ඉටිපන්දම ජලය තුලත් පත් වෙනවා. කියන්නේ ජලය තුලට ගියේ නැහැ ඉටිපන්දම වාතයත් සමග තල්ලුලා ඇතුළට ගියා. ඉතින් ඔබ ඒ ක්‍රියාකාරකම දැක්ක ගෙදෙද්දිත් කරන්න පුළුවන්. ඉතාලම සරල ක්‍රියාකාරකමක්. ඊළඟට අපි තව ක්‍රියාකාරකමක් අපිට කරලා තියන්න තියෙනවා. වාතයේට ස්කන්ධයක් තියෙනවා කියලා කිව්වා. ඒක අපිට ගැටලුවක් තියෙනවනේ දැන්. මොකද පදාර්ථයේ අවස්ථා තුනේදී අවකාශයේ ඉඩක් ගැනීම සහ ස්කන්ධයක් සහිත වීම. ඊටාම පැහැදිලි මේ බැලුම් බෝල දෙකක් අපි සමබරතාවයේ තියලා තියෙනවා ඔබට පේනවා. ස්කන්ධය බැලන්ස් එකට අපි තියලා තියෙන්නේ. දැන් මම එක බැලුමක් අල්පනෙට්ෙන් සිදුරු කරන්න හදන්නේ. අපි මම පැත්තට ආපු බැලුම සිදුරු කරමු. සිදුරු කළා මේ පැත්තේ වාතය ඉවත් කරන්න හදන්නේ. දුවපුතේ වාතය ඉවත් කරපුවාම ඔබට පැහැදිලි මේකේ පිරලා තිබිච්ච වාතය ඉවත් වෙනවා. එතකොට මේ පැත්තේ වාතය හැමම තියෙනවා. බලමු අපි එතකොට මේ පැත්ත පාත් වෙන්න ඕන හරියට අර තැටි තරාදියක වාගේ. ඔන්න මම සිදුරු කීපයක් ඇතිර කරනවා මේ වාතය ඉවත් කිරීමට පහසු වෙන්න. ඔන්න වාතය මම ඉවත් කරනවා මේ බැලුමේ. දැන් දුවපුතේ මේ බැලුම පිපුරුවොත් මොකද වෙන්නේ? අපිට මේ පරීක්ෂණය එහෙම ඒතර ඔප්පු කරන්න වෙන්නේ නැහැ. බැලුම පිපිරලා ගියොත් ඔබට පේනවා මේ බැලුමේ තියෙන රබර් ප්‍රමාණය ඉවත් වෙනවනේ. බැලුම පිපිරලා මේ රබර් කෑලි වීසි වුණොත් මේ ක්‍රියාකාරකම වරදිනවා. ඒ නිසා මම මෙතන මේ ඊටාම සියුම් විදියට වාතය විතරයි ඉවත් කරන්නේ. ඒකයි අපිට පොඩි වෙලාවක් ගත වෙන්නේ. වාතය ටික ඉවත් වෙන්න ඕන නිසා. මං සිදුරු කීපයක්ම හදන්නම්. වාතය ඉවත් කර ගන්න ඕන නිසා වඩා ඉක්මනින් වාතය ඉවත් කරනවා සිදුර විශාල කරලා හරි දැන් මේ පැත්තේ අපි වාතය ඉවත් කරා. දැන් බලන්න ඔබට ඊටාම් පැහැදිලි මේ පැත්තේ දැන් මේ අපිට මේක වෙන්නේ මේ මැදිරියේ ඇති වෙන හුලම්පාර නිසා අර පැත්ත ඉහළ යන අර බැලුමේ තියෙන සැහැල්ලු බව නැත්තම් මේක සාමාන්‍ය තත්ත්වයට ඔබ කරලා බලන්න ඊටාම් පැහැදිලිව පේනවා මේ පැත්ත පල්ලෙහාට යනවා. හොඳයි අපි මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිහිපෙන් පදාර්ථයේ එක එක් අවස්ථාවන් පිළිබඳවත් ඒ වගේ ගුණාංග පිළිබඳවත් යම් යම් දැනීමක් ලබා ගත්තා. අපි එහෙමනම් ඊළඟට පාඩමේ ඉදිරියට යමු. අපි දැන් කතා කරන්න යන්නේ මූලද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා. ඉතින් අපිට විද්‍යාව විෂය යටතේ ගත්තොත් ඉතිහාසයේ බොහෝ සොයාගැනීම් එක තමයි අද දවසේ අපි මේ කතා කරන දැනුම ලැබිලා තියෙන්නේ. ඒ නිසා ගෝකුල මහත්මයා අපිට ඉතිහාසයත් මතක් කරගෙනම පුළුවනි ආයි වර්තමානයට එන්න. ඔව්. දැන් දුවේ පුතේ මෙහෙමයි. දැන් අපි මූලද්‍රව්‍යයයි සංයෝගයයි කියන මාතෘකාව අපි දැන් මෙතෙන්දී දැක්කනේ ඔබ කතා කරන්න යනවා කියන එක. දැන් අපිට තියෙන ගැටලු දැන් අපිට ඇහෙන් බලලා දුවේ පුතේ මේක මූලද්‍රව්‍යයක්ද මේක සංයෝගයක්ද කියලා අපිට කියන්න බෑ. දැන් ඔබට මම මෙතන පෙන්නුවා ඉස්සෙල්ලත් අපි දැනුත් මෙතන පෙන්නන්නම් තියෙන දේවල් වල සංයෝග සහ මූලද්‍රව්‍ය මම වෙන වෙනමත් පෙන්නන්නම් මේ අතරේ. දැන් ඔබට මම ඉස්සෙල්ලා පෙන්නපු මේ කොප ගත්තොත් මේ කොප සුරුණ්ඩු ගත්තොත් මේක මූලද්‍රව්‍යයක්. එතකොට ඔබ දන්නවා මෙතන මැග්නීසියම් පටිය මේ රෝල් කරලා තියෙන එක මූලද්‍රව්‍යයක්. ඉතා පැහැදිලි. මෙතන යකඩ කුඩු ගත්තොත් මේක මූලද්‍රව්‍යයක්. හැබැයි දුවේ පුතේ දැන් ඔබ දන්නවා මෙතන මම අරන් තියෙන පොටෑසියම් පර්මැංගනේට්. හරි පොටෑසියම් දැන් ඔබට එකපාරට පුළුවන් ද දැන් මටත් කියන්න බෑ කාටවත් කියන්න බෑ මේ ස්වභාවය දිහා බලලා මේක මූලද්‍රව්‍යයක්ද මේක එහෙම නැත්නම් සංයෝගයක්ද කියලා අපිට මේවා එහෙම බලලා එහෙම කියන්න පුළුවන් ක්‍රමක් නැහැ කාටවත්. දැන් ඔබට පේනවා මෙතන මම අරන් තියනවා සුක්‍රෝස්. ඊටාම හොඳ සංයෝගයක්. ඔබත් ගෙදරදී රස බලන සීනි කියන එක. මේ පෙන්නන්නේ සුක්‍රෝස් එක. මෙතන තියෙනවා කොපර් සල්ෆේට්. අපි දන්න සිංහලෙන් අපි කියනවා මේකට පල්මානික්කම් කියලා. તો කොපර් සල්ෆේට්. මේවායේ සංයෝග. දැන් කොපර් සල්ෆේට් කියන්නේ සංයෝගයක් කියන එක ඔබ දන්නවා. දැන් මම මෙතන පෙන්නනවා ප්‍රතික්‍රියාශීලීත්වයෙන් අධික සෝඩියම් ලෝහය. ඔබ පේනවා මේක මේ පැරපීන් ද්‍රාවණ තුල මේ මම හොල්ලලා පෙන්නනම් මේ ද්‍රාවණයක් තුල තමයි මේ සෝඩියම් ලෝහය ගබඩා කරලා තියෙන්නේ. ඒතකොට එහෙම නැත්නම් සෝඩියම් වල තියෙන අධික ප්‍රතික්‍රියාශීලීත්වය නිසා අපිට මේක ලෝහයක් විදියට ගබඩා කරලා තියන්න බෑ. ඉතින් මේ විදියට ඔබට මේ පෙන්නන්නේ මම මෙතන පෙන්නුවේ ඔබට මෙතන තියෙන මූලද්‍රව්‍ය සහ සංයෝග කිහිපයක්. දැන් අපි මූලද්‍රව්‍යයක් කියන එකෝකේ අර්ථ දැක්වීම බලමු. භෞතික හෝ රසායනික ක්‍රම මගින් වෙනත් ගුණ ඇති ද්‍රව්‍ය වලට තව දුරටත් බෙදිය නොහැකි නිශ්චිත ගුණ දරන සංශුද්ධ ද්‍රව්‍ය මූලද්‍රව්‍ය ලෙස හැඳින්වේ කියලා. දැන් මගේ අවධානය ඔතෙන්ද දුවේ පුතේ මම යොමු කරනවා මේ මොනවද නිශ්චිත ගුණ කියලා කියන්නේ. දැන් අපි ගත්තොත් එහෙනම් මෙතන තියෙන මැග්නීසියම් ඔය කොප වාගේ දේවල් මේවා තාපාංක මේවා ද්‍රවාංක ඝනත්ව වාගේ දේවල් කොතෙන්දිවත් වෙනස් වෙන්නේ නැහැ සංශුද්ධ ලෝහය එහෙම නැත්නම් සංශුද්ධ මේ මූලද්‍රව්‍ය වල ඔය එන්න වාගේ නිශ්චිත ගුණ කියන්නේ තාපාංකයේ ලෝකෙම කොයි රටේ බැලුවත් මැග්නීසියම් සංශුද්ධ මැග්නීසියම් වල තාපාංකය ඒ નિયમિત ආගය තමයි. ඒවැ ඝනත්වය ගත්තොත් ඒ ඝනත්වයම තමයි ඒවා වෙනස් වෙන්නේ. අන්න එවැනි නිශ්චිත ගුණවලට තියෙන මේවා අපිට කිසිම ආකාරයකින් වෙනත් ද්‍රව්‍ය බවට පත් කරන්න බෑ. භෞතික අපිට මේක කුඩා කැබලි බවට පත් කරලා හෝ එහෙම නැත්නම් රසායනිකව යම්කිසි ප්‍රතික්‍රියාවලට ලක් කරලා හෝ වෙනත් ද්‍රව්‍ය බවට පත් කළ නොහැකි. ඊටාම සංසුද්ධ ද්‍රව්‍ය වලට තමයි අපි කියන්නේ මූල ද්‍රව්‍ය කියලා. ඉතින් අපි මේ දැන් දැක්කේ මෙවැනි මූල ද්‍රව්‍ය ඔබට පේනවා. එවැනි මූල ද්‍රව්‍ය වලට උදාහරණ විදියට ඔතන පෙන්නලා තියෙනවා තඹ, යකඩ, සල්ෆර්, අසදිය, කාබන්, ඇලුමිනියම්, ක්ලෝරින් වැනි මූල ද්‍රව්‍ය ටිකක් ඔබට පෙන්නලා තියෙනවා. ඉතින් ඒකලම අපිට මේකේ අර යශෝමි කිව්වා වගේ පොඩි ඉතිහාසය ගැන කතා කරොත් මේ මූල ද්‍රව්‍ය විවිධ පුද්ගලයන් විසින් අපි දැන් දන්නවා ඒ සත්ත්ව වර්ගීකරණය කරා වාගේ යම්කිසි කාලවල විවිධ පුද්ගලයෝ ලෝහ අලෝහ විදිහට වර්ග කරන්න උත්සාහ කරා, ඝන ද්‍රව වායු විදිහට මේවා වර්ග කරන්න උත්සාහ කරා. ඒ විදිහට මේවා යම්කිසි වර්ගීකරණයකට ලක් කරන්න උත්සාහ කරා. නමුත් සාර්ථක වර්ගීකරණයකට මූලික අඩිතාලම තිබ්බ විද්‍යාඥයා තමයි රුසියානු ජාතික දිමිත්‍රි මෙන්ඩලීෆ් කියන විද්‍යාඥයා. ඔබට ඔය රූපයක් දකින්න හම්බෙන්නේ අන්නේ දිමිත්‍රි මෙන්ඩලීෆ් කියන විද්‍යාඥයාගේ ඡායාරූපය තමයි ඔබට ඔය දකින්න හම්බෙන්නේ දැන් මේ රූප සටහනේ. ඔබට පේනවා ඔය දිමිත්‍රි මෙන්ඩලීෆ් කියන විද්‍යාඥයා. ඉතින් මොහු තමයි ආවර්තිතා වගුව කියන මේ අපි දැන් අද කතා කරන ඒ ක්‍රමානුකූල රටාවකට මේ මූලද්‍රව්‍යවල ගොඩනැගීම සිදු කෙරේ. එහෙම නැත්නම් ක්‍රමානුකූල රටාවකට මේ මූලද්‍රව්‍ය පෙළ ගැස්වීමේ ගෞරවය හිමි වෙනවා මෙන්න මේ විද්‍යාඥයාට. ඉතින් මෙයා ආවර්තිතා වගුව කියන්නේ අන්නේ පෙළ ගැස්වීමේ රටාවට පදනම් කරගත්තේ ඔය මේ පරමාණුක ක්‍රමාංකය සහ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන මූලික ලක්ෂණ දෙක. ඔබට මේ රූප සටහනෙන් බලන්න හම්බ වෙනවා මොනවද මේ දිමිත්‍රි මෙන්ඩලීෆ්ගේ ඔය උත්සාහයන් දෙක. මෙන්න මේ බලන්න පරමාණුක ක්‍රමාංකය සහ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන මෙන්න මේ සාධක දෙක පදනම් කරගෙන තමයි මේ ආවර්තිතා වගුව කියන ඒ ක්‍රමවත් රටාව ගොඩනගන්න යා උත්සාහ කරේ. ඉතින් අපි බලමු එහෙනම් මේ පරමාණු ක්‍රමාංකය කියන්නේ මොකද්ද, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මොකද්ද කියන එකටත් අපි අවධානය යොමු කරගමු. ඔබට පේනවා පරමාණුක ක්‍රමාංකය කියන එකෙන් අර්ථ දක්වනවා මූල ද්‍රව්‍ය පරමාණුවක අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව එහි පරමාණුක ක්‍රමාංක ලෙස හැඳින්වේ කියලා. ඔබ දන්නවා මෙතන තියෙන මේ මූල ද්‍රව්‍ය වල ඕනම දෙයක් හැදලා තියෙන පරමාණු වලින්නේ. ඔබ දන්නවා ඒක ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා අපිට කිව්වා මේ මූල ද්‍රව්‍යයේ මූලික ඒකකයේ පරමාණුව කියලා. ඉතින් ආන්ගේ පරමාණුවේ න්‍යෂ්ටිය තුල තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව තමයි අපි ඔය කියන්නේ පරමාණුක ක්‍රමාංකය කියලා. ඉතින් මේ පරමාණු ක්‍රමාංකය හරියට අපේ ඩෙන්ටි කාඩ් නම්බර් එක වගේ. ඒක අනන්‍ය අංකයක්. මූලද්‍රව්‍යයක තියෙන මේ ප්‍රෝටෝන ගණන වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. අපි ගත්තොත් උදාහරණයක් විදිහට කාබන් වල න්‍යෂ්ටියේ තියෙනවා ප්‍රෝටෝන 6ක්. ඒතර අපිට කොහේ හෝ ප්‍රෝටෝන 6ක් තියෙන මූලද්‍රව්‍යයක් හම්බුනොත් ඒකේ සැකයක් නැහැ, ඒ කාබන් තමයි. ඒතර ඒ වගේ මේ අපේ ඩෙන්ටි කාඩ් නම්බර් එක වගේ ඒක අනන්‍ය ලක්ෂණයක් තමයි මේ පරමාණුක ක්‍රමාංකය කියන එක. ඊට පස්සේ පරමාණු උදාසීන නම් ඒ කියන්නේ අපි දන්නවා මේ සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය තත්ත්වයට තියෙන මූලද්‍රව්‍ය උදාසීන තත්ත්වය තියෙනවා. මේ ප්‍රෝටෝන සංඛ්‍යාව සහ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සාමාන්‍යයෙන් මූලද්‍රව්‍ය පරමාණුක සමානයි. ඉතින් ඒ හින්දා අපිට ඒ පරමාණුක ක්‍රමාංකය දන්නවනම් ඒ පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණනත් අපිට හොයාගන්න පුළුවන්. මොකද මූලද්‍රව්‍ය උදාසීන තත්ත්වයේ තියෙනවනම් හැම විටම ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන ගණන සමාන නිසා. ඒතර අපිට ඒ ඇසුරින් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගොඩනගා ගන්න පුළුවන්. දැන් අපි බලමු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මොකක්ද කියන එක. දැන් අපි පරමාණු ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එකනේ අපිට ආවර්තිතා වගුවට පදනම උනේ. දැන් අපි බලමු අපේ අවධානය යොමු කරලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. ඔබට පේනවා මෙතෙන්දී පරමාණුක න්‍යෂ්ටියේ සිට පිටතට පිළිවෙලින් ඒ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය නිරූපණය කිරීම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලෙස හැඳින්වේ කියලා. ඒ කියන්නේ මොකද්ද? ඔබ දන්නවා සරලව ගත්තාම පරමාණුක එහෙම නැත්නම් මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටියේ ඉඳන් අපි ඒ රූප සටහනකුත් බලමු. පිටතට ශක්ති මට්ටම් එහෙම නැත්නම් කවච කියලාත් හඳුන්වනවා. අන්නේ කවච පිහිටනවා. ඒ කවචවල ඇතුල් කවචයේ ඊළඟ කවචයේ ඊළඟ කවච විදිහට කවචවල ඉලෙක්ට්‍රෝන තියෙන්න පුළුවන් සංඛ්‍යාවක් තියෙනවා. අන්නේ සංඛ්‍යාව න්‍යෂ්ටිය පැත්තේ ඉඳන් අනුපිළිවෙලින් ගත්තාම අපි කියනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. අපේ අවධානයට අපි යොමු කරු මේ රූප සටහන අපිට පෙන්නනවා. ඊට පස්සේ ස්කන්ධ ක්‍රමාංකය කියලා හේකුත් අපිට මෙතෙන්දිම කතා කරන්න වෙනවා. ඒක ආවර්තිතා වගුව ගොඩනැගීම සඳහා එකවරම සාධකයක් විදියට සලකන්නේ නැතත් අපිට ස්කන්ධ ක්‍රමාංකය කියන එකත් මේ පරමාණු ගැන කතා කරද්දී කතා නොකරම බැරි භෞතික ලක්ෂණයක්. බලන්න ඔතන තියෙනවා පරමාණුක න්‍යෂ්ටි අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් අයික එහෙම නැත්නම් එකතු අපි සලකනවා ස්කන්ධ ක්‍රමාංකය විදිහට. ඒ කියන්නේ පරමාණුක න්‍යෂ්ටිය තුලනේ දුවේ පුතේ අපි දන්නවා නියුට්‍රෝන සහ ප්‍රෝටෝන කියන ಜಾති දෙකම අඩංගු වෙන්නේ. ඔන්න ඔය දෙකේ එකතුව තමයි ඇත්තටම කියනවා නම් මේ පරමාණුක ස්කන්ධය කෙරෙහි බලපාන්නේ. අපි සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝනයක බර නොගිනිය හැකි තරම් කුඩයි කියලා අපි සලකනවා. සරලව කියනවා නම් ඔබ දන්නවා ප්‍රෝටෝනයක බරෙන් 1840න් එකක් තරම් ඉතා කුඩයි ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය. එතකොට අපි ඒක නොසලකා හැරිය හැකි ස්කන්ධයක් කියලා අපි පරමාණුක බර කෙරේ ඉලෙක්ට්‍රෝනයක බර බලපාන්නේ නැහැ කියලා අතහැරලා තියෙන්නේ. එතකොට එහෙනම් පරමාණුක ස්කන්ධය කෙරේ බලපාන්නේ අර න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව. අන්න ඒක තමයි අපි ඔය ස්කන්ධ ක්‍රමාංකයේ විදිහට සලකන්නේ. බලන්න ඔතන පෙන්නනවා සෝඩියම් පරමාණුවක්. සෝඩියම් මූලද්‍රව්‍යයේ සංකේතය. දැන් බලන්න ඔබේ ස්ලයිඩ් එකට අවධානය යොමු කරන්න. එතෙන්දී අපිට පේනවා සෝඩියම් 11.23 කියලා දාලා තියෙනවා. ඔය 11 කියලා කියන්නේ ඕකේ පරමාණුක ක්‍රමාංකය, 23 කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. පැහැදිලි ස්කන්ධ ක්‍රමාංකය 23යි. ඒ අර ප්‍රෝටෝන සංඛ්‍යාවත් නියුට්‍රෝන සංඛ්‍යාවත් එකතුව පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව. ඒක අපිට A සහ Z කියන අකුරු වලිනුත් සංකේතවත් කරනවා. ස්කන්ධ ක්‍රමාංකයේ A කියන අකුරුනුත් පරමාණු ක්‍රමාංකයේ Z කියන අකුරුනුත් පෙන්නුම් කරනවා. ඉතින් අපිට ඒක පරමාණුවක් ඇසිඩුනොත් ඒක පෙන්නමු. දැන් අපිට පෙන්නනවා පරමාණුක රූප සටහනක්. අපි කිව්වා ඒ රූප සටහනේ න්‍යෂ්ටිය පැත්තෙන් ඉඳන් ඉලෙක්ට්‍රෝන විවිධ ශක්ති මට්ටම් වල පිරීලා තියෙනවා කියලා. ඒකනේ අපි කිව්වේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. දැන් බලන්න පළවෙනි වලල්ලේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එහෙම නැත්නම් පළවෙනි කවචය. එහෙම නැත්නම් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. අපිට පේනවා තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. එතකොට පරමාණු ක්‍රමාංකයක් 18යි. ඉලෙක්ට්‍රෝනත් 18ක් තියෙනවා. කොහොමද තියෙන්නේ? පළවෙනි කවචයේ දෙකකුත්, දෙවෙනි කවචයේ 8කුත්, ඊළඟ කවචයේ 8කුත් විදිහට. ඉතින් බලමු අපි මේ කවචවල ඒ කවච නම් කරනවා KLMN කිය. අපිට තවත් කවච තියෙනවා නම් ලොකු ලොකු පරමාණු වලට ඇද්දි තවත් KLMN OP ඒ ආකාරයට කවච ගාන නම් කරන්න පුළුවන්. අන්නේ කවචවල ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන විදිහට තමයි අපි කිව්වේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. හොඳයි, මේ හඳුනා ගැනීමත් එක්ක අපි මීළඟට වැඩිදුරටත් මේ ආවර්ත වගෝ දැන්නම් අපි අධ්‍යයනය කරනකොට ඉතාම පහසුයි ක්‍රමානුකූලව මේට අලුත් මූලද්‍රව්‍යයක් හොයාගත්තොත් ඒ තිබෙන ගුණාංග පිළිබඳව සොයලා බලලා ස්ථානගත කරන්න පුළුවන්. නමුත් මේ දේ සකස් කිරීම සහ ඒ සැකැස්ම පිළිබඳව අප ලබා ගත යුතු අවබෝධය බොහොම වැදගත් වෙනවා අපේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලට. ඒ නිසා අපි පැහැදිලිව හඳුනා ගනිමු කොහොමද මේ ක්‍රමානුකූලව මේ ආවර්ත වගුවේ මේ මූලද්‍රව්‍ය ස්ථානගත කරලා කියලා. ඔව් දුවේ පුතේ, දැන් අර අපි කිව්වා වගේ දිමිත්‍රි මෙන්ඩලීෆ් කියන විද්‍යාඥයා අපි කිව්වනේ පරමාණු ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කරගෙන ආවර්තවගුව ගොඩ නැගුවා කියලා. ඒතර අපිට ඇත්තටම අපේ විභාග මට්ටමට තියෙන්නේ මූලද්‍රව්‍ය 20යි. ඉතින් අපි බලමු මේ 20 ඔය කියන ලක්ෂණ දෙක පදනම් කරගෙන කොහොමද ගොඩ නැගුවේ කියන එක. මෙතෙන්දී ඔබට පේනවා අපේ මූලද්‍රව්‍ය 20 අපිට අදාළ ආවර්තිතවගුවේ කොටස් ටික තමයි ඔතන පෙන්නන්නේ. ඔබට ඕකේ ඉහලින් පෙන්නනවා අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කාණ්ඩ අංකය ලෙස දක්වනවා කියලා. ඒ කියන්නේ ඔබට පේන අර රෝම ඉලක්කමෙන් 1 සිට 8 දක්වා 1 2 3 4 කියලා පෙන්වන්නේ එක එක කවචවල තියෙන අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. දැන් මේ පළවෙනි කාණ්ඩේ, දෙවෙනි කාණ්ඩේ, තුන්වෙනි කාණ්ඩේ කියන අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තමයි ඔය පෙන්වන්නේ ඔය පැත්තට. ඒ කියන්නේ රෝම ඉලක්කමෙන් පෙන්වන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කියලා මතක තියාගන්න. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඔබට පෙන්නනවා රූප සටහනේ ශක්ති මට්ටම කියලා. ශක්ති මට්ටම් තමයි ඔය එක ශක්ති මට්ටම. එහෙනම් අපි කිව්වොත් K කවචය. ඊළඟට 2 කියලා කියන්නේ උතන L M N කියන කවච හතර තමයි ඔය පෙන්නලා තියෙන්නේ දකුණු වම් පැත්තෙන්. ඒතර මේ වම් පැත්තේ තියෙන අංකය 1 2 3 4 කියලාත් නම් කරලා තියෙනවා. K L M N කියලා නම් කරලා තියෙනවා. ඒ ඔබට කිව්වා වාගේ අර කිව්ව කවච හතර තමයි මේ පැත්තෙන් පෙන්නන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපේ ආවර්තවගේ මූලික සැකැස්ම එන්නේ. ඒ කියන්නේ වම් පැත්තේ කෙරවලෙන් කවච සංඛ්‍යාව පෙන්වන අතරේ කවචවල අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තමයි අර රෝම ඉලක්කමින් පෙන්වන්නේ කියන එක තමයි මූලිකම දැනුම. අපි බලමු ඊළඟ රූප සටහනට දැන්. ඒතර ඔබට පේනවා අර අපි කිව්ව මුල්ම මූලද්‍රව්‍ය 20. උතන පෙළ ගහලා තියෙනවා හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම් ආකාරයට පොටෑසියම්, කැල්සියම්. කැල්සියම් කියන මූලද්‍රව්‍ය දක්වා පෙළ ගහලා තියෙනවා. ඒ පෙළ ගහලා තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය ආරෝහණය වන පරිදි. දැන් බලන්න ඒ අනුපිළිවෙලට ඒවැ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පදනම් කරගෙන මම ආවර්තිතා වගුවෙන් පුරෝගන යනවා බලන්න. දැන් ඕක පෙළ ගැහුවේ කොහොමද? පරමාණුක ක්‍රමාංකය ආරෝහණය වන පරිදි. දැන් ওই ආවර්තිතා වගුව මත මම තියන්නේ කොහොමද? අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පදනම් කරගෙන. පළවෙනි ඔය හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම් කී වැටි යන්නේ ඒවැ අවසාන කවචයේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයයි. ඊළඟට ඔය බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, පොලිමේ තියෙන අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. ඊළඟට බෝරෝන්, ඇලුමිනියම් එකේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 3යි. ඉතින් ඔබට තේරෙනවා එතකොට 1 2 3 මේ අනුපිළිවෙල හදිලා තියෙන අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන. ඒතර එහෙනම් බලන්න එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තමයි එතෙන්දි පදනම් කරගත්තේ. අපි අර අනුපිළිවෙලට තියාගත්තේ කොහොමද? පරමාණු ක්‍රමාංකය පදනම් කරගෙන. එහෙනම් පරමාණුක ක්‍රමාංකයත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයත් කියන දෙක පදනම් කරගෙන තමයි මේ නූතන ආවර්තිතා වගුව හැදුවේ කියන එක ඔබට ඊටාම පැහැදිලි. දැන් අපි ඔන්න ඔය ආකාරයට ඔන්න ඔය මූලද්‍රව්‍ය 20 ඇත්තටම ඔබට මේක කටපාඩම් කරලා තියාගන්න එක ඔබේ විභාගයට ඊටාම පහසු වෙනවා. ඉතින් මේ 20 තමයි අපිට ඕල් ලෙවල් විභාගේ දක්වාම යන්න තියෙන්නේ. හොඳයි. දැන් සමහර මූලද්‍රව්‍ය නම් අපිට මූලද්‍රව්‍ය ආකාරයෙන්ම ප්‍රයෝජනට ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මූලද්‍රව්‍ය හැටියට මුණ ගැහෙන අවස්ථාත් තිබෙනවා. හැබැයි අපි දැන් උදාහරණ කිහිපයකුත් දැක්කා කලින් වතාවේ පෙන්නන විට සමහර දේවල් තිබෙන්නේ අපිට සංයෝග හැටියට. ඒතකොට මේ පදාර්ථයක අවස්ථාවක් හැටියට අපි මේ අඳුනා ගන්න සංයෝග කොයි ආකාරයෙන්ද පවතින? අපි විද්‍යාත්මකව කොහොමද මේවා හඳුනාගන්නේ? මේවා කොයි ආකාරයෙන්ද මේවට නම් කිරීම කරන්නේ? මේ ගැන අපි අවබෝධයක් දැන් ලබා ගන්නට ඕනේ. දැන් දුවේ පුතේ අපි සංයෝගයක් කියන එකේ අර්ථ දැක්වීම දැන් ඔබට සරලව අපි දැන් කියවනේ මූලද්‍රව්‍යයක් කියන්නේ මොකද්ද? රසායනිකව හෝ භෞතිකව වෙන ද්‍රව්‍ය බවට පත් කළ නොහැකි. දැන් සංයෝග කියලා කියන්නේ අන්න එවැනි මූලද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් එකතු වුනහම අලුත් දෙයක් හැදෙනවා. උදාහරණයක් විදිහට ඔබ පානය කරන ජලය ගන්න. එතන අපි සූත්‍රය දන්නවා H2O කියන්නේ. එතන ඔබට සරලව තේනවා H2 කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එක්කලා O ඔක්සිජන් පරමාණුවක් එකතු වුනහම අර හයිඩ්‍රජන් කියන්නේත් වායුවක්, ඔක්සිජන් කියන්නේත් වායුවක්. නමුත් ඒ දෙකටම වෙනස් ස්වරූපයක් ඇති වූ ජලය ඇති වෙනවා. දැන් අපි මෙතෙන්දි මම ඔබට පෙන්වන්නම් මූලිකවම සංයෝගයක් හදලා ඉවර වෙලා අපි බලමු සංයෝගයක් කියන එකේ අර්ථ දැක්වීමට යොමු වෙමු. දැන් මම මෙතන අපි පෙන්වන්නේ ඉස්සෙල්ලා සල්ප පෙන්වුවා මම ඔබට යකඩ කුඩු පෙන්වුවා ඉස්සෙල්ලා. මේ දෙක පෙන්වනවා. දැන් මම මේකේ ඔබට පෙන්වන්නම් මේ යකඩ කුඩු වලට කාන්දමක් අපි ලං කරොත්, අපි චුම්බකයක් ලං කරොත් ඔබ හොඳටම දන්නවා මම මේක කරලත් පෙන්නන්න මේ කාන්දම් එහෙම නැත්නම් මේ චුම්බකයට යකඩ කුඩු ආකර්ෂණය වෙනවා. මේ ඔබට ඉතා පැහැදිලිනේ ඔය පේනවනේ මම මේ චුම්බකයක් ආකර්ෂණය කරනවා. ඒතර මේ වෙලාවේ ඔන්න මේකේ චුම්බක ගුණ පැහැදිලිව තියෙනවා. මේ වෙලාවේ මේ යකඩ කුඩු වලට මම චුම්බකයක් ලං කරපු අවස්ථාවක් පෙන්වුවේ. දැන් මම ඔබට පෙන්නනවා සල්ෆර් සහ යකඩ කුඩු එකට එකතු කරලා රත් කිරීමෙන් අපි යකඩ සල්ෆයිඩ් එක. එහෙම නැත්නම් අපි කියනවා අයන් සල්ෆයිඩ් කියන අලුත් සංයෝගය හදනවා. හැදුවට පස්සේ බලමු අපිට ඒ චුම්බක ගුණ නැතුව යනවා, වෙනස් වෙනවා. ඉතින් බලන්න අලුත් ගුණයක් සහිත අලුත් දෙයක් හැදෙනවා. දැන් අපේ අවධානය යොමු කරන්න ඔබට මේ මම මේකට දාලා තියෙනවා ඔය සල්ෆර් කුඩු සහ යකඩ කුඩු තමයි මම මේකට දාලා තියෙන්නේ. ඔබට පේනවා කහ පාටට තියෙනවා. දැන් මම මේක රත් කරනවා. රත් කිරීමත් එක්කලා මේකේ ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒ කියන්නේ අපි අලුත් දැන් මේ සංයෝගයක් හදන්න යන්නේ අශෝමි. දැන් මෙතන තියෙන්නේ එතකොට යකඩ කුඩුයි සල්ෆයි එකතු කරලා මම මේකේ ප්‍රතික්‍රියාවක් ඔයාලට ඔබට පේනවා. දැන් මේක සිද්ධ වෙමින් යනවා. සල්ෆර් දිය වෙනවා. යකඩත් එක්කලා රත් වීමෙන් අයන් සල්ෆයිඩ් කියන එක හැදෙනවා. මෙතන ඒක ටිකක් ඔන්න දැන් අතුල ඔබට පේනවා මේකේ පොඩි ද්‍රව වීමක් වගේ දෙයක් වෙලා අර පොඩි ප්‍රතික්‍රියාවක් වෙච්ච බව පේනවා. ටිකක් අපි රත් කරා. හරි. දැන් අපි අශෝමි බලමු මේක දැන් ඇත්තටම මේක ඇලෙන සුළු එකක්. මේක දැන් අපිට මේ නලයේ මේ සංයෝගය ඇලෙනවා. දැන් මට අපිට සිද්ධ වෙනවා මේ නලයේ බිඳීමෙන් තමයි මට මේ ඇතුළේ තියෙන සංයෝගය එළියට ගන්න වෙන්නේ. අපි නලයේ බිඳලා මේ සංයෝගය එළියට ගමු. අරගෙන අපි කාන්දම අල්ලලා බලමු පොඩ්ඩක්. එතකොට අර කිව්ව ගුණය වෙනස් වෙලා තියෙනවා දැන්. දැන් දුවේ පුතේ අපි දැන් මේක CC එකට VC වෙන නිසා මම මේ ප්ලාස්ටික් බඳුනකට කඩලා දාන්න හදන්නේ. ඒක අපි සාමාන්‍ය මේ වාගේ කඩදාසි කොලයකින් වහලා මේ අඬුවෙන් මම කුඩු කරන්න හදන්නේ. අපි ඒ කඩදාසි කොලෙන් දුවේ පුතේ මේ වහන්නේ ඇයි කියලා ඔබට තේරෙන්න ඕනේ. ඒ ප්‍රැක්ටිකල් එකක් දැන් මේ නලේ බින්දින්න වෙනවනේ. දැන් නලේ බින්දින්න නැතුව අපිට අර සංයෝගේ ගන්න අමාරුයි. මොකද ඒ නලේ ඇලෙනවා. දැන් මේ ඔබට පේනවා අර අපි හදාගත්ත සංයෝගේ මම ඔබට පෙට්ටි දීසියකට දාලාම පෙන්නන්නම්. මේ හැදිච්ච සංයෝගය මේ හදමු සංයෝගයෙන් කොටසක්. දැන් මම මෙතෙන්ට අර චුම්බකය ඇල්ලුවාම ඒ චුම්බක ගුණ මේ දැන් නම් මෙතෙන්දි චුට්ටක් තිබුණා නේද? ඒ අර හරියටම ප්‍රතික්‍රියා කරලා නැති හින්දා ඒක වුණා අපිට. දැන් මේක හොඳටම ප්‍රතික්‍රියා කරොත් එහෙම අපිට අර චුම්බක ගුණ නැතු වෙනවා. මේ ඇලින් නැතු වෙනවා. මේ බලන්න. දැන් ඉස්සෙල්ලා යකඩ කුඩු ඇලුණානේ. දැන් මෙතෙන්දි ඔබට පේනවා මේ චුම්බක ගුණ නැතුව ගිහිල්ලා. ඉතින් මෙන්න මේක තමයි ඔබට මේ අලුත් ගුණයක් සහිත සංයෝගයක් හැදෙනවා. සල්ෆයි යකඩයි රත් වුණාම හැදෙන එක තමයි අයන් සල්ෆයිඩ් කියලා කියන්නේ. ඔබට පේනවා දැන් මේක ඇලෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේක තමයි අර අලුත් සංයෝගයක් කියලා කියන්නේ. අලුත් ලක්ෂණ සහිත. ඒතර මූලද්‍රව්‍ය එකතු වීමෙන් අපට වෙනත්ම ලක්ෂණ සහිත අලුත් දෙයක් හැදෙනවා. අන්න ඒක තමයි අපි සංයෝගයක් කියලා කියන්නේ. අපි බලමු එහෙනම් සංයෝගය කියන එකේ අර්ථ දැක්වීම. මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් යම් අනුපාතයකින් රසායනිකව සංයෝජනය වීමෙන් සංයෝග සෑදෙයි. සංයෝග සඳහාද සුවිශේෂ රසායනික සංකේත ඇත. එම සංකේත සංයෝගවල රසායනික සූත්‍ර ලෙස හැඳින්වේ කියලා. ඒ කියන්නේ ඔබ දන්නවා දැන් මූලද්‍රව්‍ය දෙකක් වෙන්නත් පුළුවන්. ඇතැම් විට 3-4ක් වෙන්න පුළුවන්. දැන් ඔබ දන්නවා ග්ලූකෝස් වගේ එකක් ගත්තොත් C6H12O6 විදිහට මූලද්‍රව්‍ය 3ක් එකතු වෙනවා. ඒතකොට සමහර වෙලාවෙ මූලද්‍රව්‍ය 3ක් වෙන්න පුළුවන්, 4ක් වෙන්න පුළුවන්. කොපර් සල්ෆේට් ගත්තොත් එහෙම ඔබ දැක්කා. ඒතර කොපර් තියෙනවා, සල්ෆර් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. ඒ ආකාරයකට මූලද්‍රව්‍ය 2, 3, 4 ඒ ආකාරයට එකතු වෙලා අලුත්ම ගුණ සහිත සංයෝග කීපයක් ඇති වෙනවා. එතකොට අපිට අලුත්ම ගුණ සහිත ඒවා තමයි හැදෙන්නේ මූලද්‍රව්‍ය එකතු වුනහම. ඉතින් අපිට ඒව හඳුන්වන්නත් සූත්‍ර ලියන්න පුළුවන්. ඒ කියන්නේ මූලද්‍රව්‍ය එකතු කරලා ඒ සංයෝගය අපි H2O කියලා ලියුවේ පුතේ. ඒ එහෙම ලියන්නේ කොහොමද? අර මූලද්‍රව්‍ය එකතු කිරීමෙන් එහෙම යම් නිශ්චිත අනුපාතයකට එකතු වෙලානේ. අන්නේ අනුපාතය පෙන්වන්න තමයි අපි රසායනික සූත්‍රයක් භාවිතා කරන්නේ. මම හිතන්නේ දැන් අපි මේ ප්‍රායෝගික ක්‍රියාකාරකමින් හඳුනාගත්ත සංයෝගයක ගුණාංග මොනවද? ඒ වගේම සංයෝගයක යම්කිසි වෙනස් වීම, කියන්නේ සංයෝගයක් හැදුනට පස්සේ එය වෙනත්ම ආකාරයේ වෙනස්ම ආකාරයේ ප්‍රතිඵලයක් ලබා දෙන බව. දැන් අපි ඔබ දන්නවා දැන් කියුණා සූත්‍ර ලිවීම කියන කාරණය. අපි රසායන විද්‍යාව ආශ්‍රයෙන් විශේෂයෙන් ඉගෙන ගන්නකොට සූත්‍ර ලිවීම සිද්ධ කරනවා මේ සිදුවන ප්‍රතික්‍රියාත් ආශ්‍රය කරගෙන. ඒ සඳහා කොහොමද දැන් කටපාඩමින් හැමදේම කරන්නට බෑනේ. දැන් ආවර්ත වගුව පාඩම් කරගන්න පුළුවන්. හැබැයි සූත්‍ර ලියනකොට ඔබේ අවබෝධය වැදගත්. ඒ නිසා අපි බලමු ගෝකුල මහත්මයාගෙන් දැනගන්නට කොහොමද අපි සූත්‍ර ලිවීම සිද්ධ කරන්නේ කියලා. ඔව්. දුවේ පුතේ දැන් ඇත්තටම කියනවා නම් මෙතනදි සූත්‍රය කියලා කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. මේ මූලද්‍රව්‍ය එකතු වෙන අනුපාතය පෙන්නන රටාවක්. ඒ කියන්නේ අපි ඒක ඇත්තටම අන්තර්ජාතික භාෂාවක් වගේ. දැන් අපි කොෆසල්පේට් කියලා CuSO4 කියලා ලිව්වොත් ඒක හරියට මේ ලංකාවේ අයට පුළුවන් කත් මේ කවුද මොකද්ද සංයෝගය කියලා හඳුනගන්න. වෙනත් රටක කෙනෙකුටත් පුළුවන්. මේක අන්තර්ජාතික භාෂාවක් වගේ දෙයක්. අපිට එතකොට දැන් සූත්‍රය කියන එකේ ලියන්න අපි පදනම් කරගන්නවා සංයුජතාවය කියන එක. බලමු මේ ඔබේ මේ රූපසටහනේ මොකද්ද මේ සංයුජතාවය කියන එකේ අර්ථ දැක්වීම කියලා. ඔබ බලන්න මේ සඳහා සංයුජතාවය කියන එකේ තේරුම යම් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සංයෝජනයේ විය හැකි හෝ ඒ මගින් ප්‍රතිස්ථාපනය කළ හැකි හෝ හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවයි කියලා තියෙනවා. ඒක ටිකක් සංකීර්ණයිනේ ළමයි. ඔබට තේරුම් ගන්න අමාරුයි මේ මොකද්ද මේ හයිඩ්‍රජන් පරමාණු එක්කලා පටලවල මේ අර්ථ දැක්වීම කියලා. ඒක සරලව අපිට කියලා දෙන්න පුළුවන් ඔබට. යම්කිසි මූලද්‍රව්‍යයක් එක්කලා මේ බලන්න මූලද්‍රව්‍ය පරමාණුකින් දෙනු ලබන හෝ ගණු ලබන හෝ හවුලේ තබා ගණු ලබන හෝ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කියලා තියෙනවා. දැන් ඔබට එතෙන්දි මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දැන් ඔබ දැක්කනේ අතන යකඩයි සල්ෆයි එකතු වුණා. දැන් මෙතෙන්දි වෙන්නේ ළමයි එහෙම එකතු වෙන්න පෙළඹෙන්නේයි මේ මූලද්‍රව්‍ය. මේ මූලද්‍රව්‍ය වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඔබ දැක්ක අර ආවර්තිතාවක් වෙද්දී සමහර ඒවා 1යි තියෙන්නේ. සමහර ඒවා 2යි. සමහර ඒවා 3යි. මේ ආකාරයට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවල වෙනසක් තියෙනවා. ඉතින් මේ හැම පරමාණුවක්ම උත්සාහ කරනවා ඒගොල්ලන්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන පිරෙන්න පුළුවන් උපරිම මට්ටම දක්වා පුරව ගන්න. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපි දන්නවා මේ පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි උපරිම තියෙන්න පුළුවන්. දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න පුළුවන්. තුන්වෙනි කවචයේ 18ක් තියෙන්න පුළුවන්. හතරවෙනි කවචයේ 32ක් තියෙන්න පුළුවන්. නමුත් අපේ O level මට්ටමට නම් තියෙන්න පුළුවන් 2කුයි 8කුයි 8කුයි උපරිම 2යි 4වෙනි කවචේ. ඉතින් අපි කතා කරන්නේ මේ මට්ටමටමනේ. එතකොට ඒතර අවසාන කවචවල අන්නේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කර ගැනීම සඳහා මේ මූලද්‍රව්‍ය එහෙම නැත්නම් අර 8 සම්පූර්ණ කරගන්න මූලද්‍රව්‍ය පෙළඹෙනවා. මේ පෙළඹීමේ ප්‍රතිඵලයක් විදිහට ඉලෙක්ට්‍රෝන හුවමාරු කරගන්න වෙනවා. සමහරලාට ඉලෙක්ට්‍රෝන දෙන්න වෙනවා, සමහරලාට ඉලෙක්ට්‍රෝන ගන්න වෙනවා, සමහරලාට ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න වෙනවා. මෙන්න මේ පෙළඹවීම නිසා තමයි මූලද්‍රව්‍ය තව මූලද්‍රව්‍යයක් එක්කලා එකතු වෙලා අලුත් ලක්ෂණ සහිත සංයෝග හදන්නේ. ඒක තමයි අපි කිව්වේ. දැන් මම ඔබට ඒකට එකක් පෙන්නන්නම් සරල ක්‍රියාකාරකමක්. දුවේ පුතේ අපි ඔන්න සෝඩියම් කැලලක් අපි පැරපින්ද්‍රාවණෙන් එළියට අරගෙන මම ඔබට පෙන්වන්න හදන්නේ කැපුමක් යොදලා දිලිසෙන පෘෂ්ඨය තියෙනවා ඉස්ලාම ඔබට පෙයි. ඊළඟට මොහොතකින් ඒ පෘෂ්ඨය ටිකකින් ඔබට පේනවා මේ ඒකේ ඒ දිලිසෙන ස්වභාවය නැති වෙනවා. මේ සෝඩියම් කියන්නේ බොහොම සැහැල්ලු ලෝහයක්. මේ අපිට මේ බලන්න දැන් දිලිසෙන පෘෂ්ඨයක් තියෙන හොඳට පේනවා. මොහොතකින් ওই පෘෂ්ඨය අඳුරු වේගන යනවා ඔබට දකින්න හම්බෙයි. මේ වෙන්නේ අර අපි කිව්වා වාගේ ඊටාම පහසුවෙන් අඳුර ගන්න පුළුවන් ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒ කියන්නේ වායේ වාතයේ තියෙන ඔක්සිජන් සමග අර අපි කිව්වා ඉලෙක්ට්‍රෝන හෝමාරුවක් තමයි සිද්ධ වෙන්නේ. ඒකත් සමග තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. දැන් එහෙම අපිට මේ පෙන්නන්නේ මෙතනත් වෙන්නේ ඇත්තටම සෝඩියම් ඔක්සයිඩ් කියන සංයෝගය හැදෙනවා මේ. දැන් ඔබට පේනවා මේ තියෙන්නේ එවැනි එහෙම හැදිච්ච මේ ඔක්සයිඩ් පටල. මේ තියෙන්නේ මේ දිලිසෙන පෘෂ්ඨය නැතුව ගියා ගිහින් තියෙනවා. ඉතින් මේ විදිහට අපිට සෝඩියම් වල සූත්‍රය ලියා ගන්න පුළුවන් වුණොත් බලමු අපි දැන් මේකේ සූත්‍රය ලියන විදිහ අපි දැන් මොකද්ද උනේ කියලා බලමු ඉස්සෙල්ලාම. දැන් ඔබට රූප සටහනේ පෙනෙයි. දැන් මෙතෙන්දි වෙච්ච දේ. ඔන්න බලන්න සෝඩියම් කියන මූලද්‍රව්‍යය තියෙනවා. ඒ පරමාණු ඔබට පෙන්වන්නේ ඒකෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙලා දැන් ඔබට පේනවා අවසාන කවචයේ එක ඉලෙක්ට්‍රෝනයි තියෙන්නේ. ඔන්න ස්ථාවර වින්‍යාසයක් ලැබෙනවා. යා ඒක ඉවත් කරනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා අවසාන ශක්ති මට්ටම 8ක් බවට පත් කර ගන්නවා. ඊළඟට යා කවුද හුවමාරු කරගන්නේ? ඔක්සිජන් එක්කලානේ. අපි කියවනේ වායු ගෝලයේ තියෙන ඔක්සිජන් සමග කියලා. ඊට පස්සේ ඒ ඔක්සිජන් සමග දැන් ඔක්සිජන් මොකද කරන්නේ? අන්නේ සෝඩියම් පිට කරපු ඉලෙක්ට්‍රෝනය ලබා ගන්නවා. ඉලෙක්ට්‍රෝන අන්න ලබාගෙන ඒතකොට සෝඩියම් එක්කෙනෙකුට පිට කරන්න පුළුවන් ළමයි එක ඉලෙක්ට්‍රෝනයයි. හැබැයි ඔක්සිජන්ට උදාසීන එහෙම නැත්නම් අර ස්ථාවර වින්‍යාස ලබා ගන්න ඉලෙක්ට්‍රෝන දෙකක් ඕනේ. එහෙනම් එයා ගනුදෙනු කරන්න ඕනේ තව සෝඩියම් පරමාණු දෙකක් එක්කලා. එහෙම කරලා එයා ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන එයාත් ස්ථාවර වින්‍යාසයටපත් වෙනවා. ඉතින් බලමු තවත් ඔකේ ඔබට පැහැදිලි. ඔන්න බලන්න ඊළඟ රූප සටහනෙන් ඔබට පේනවා ඔක්සිජන් පරමාණුව තමයි මැද තියෙන්නේ. දෙපැත්තේ තියෙන සෝඩියම් පරමාණු විසින් ඉලෙක්ට්‍රෝන යාට සපේනවා. ඔන්න බලන්න මේ සෝඩියම් පරමාණුවෙනුත් අනෙක් සෝඩියම් පරමාණුවෙනුත් ඉලෙක්ට්‍රෝන සපයලා ඉලෙක්ට්‍රෝන අෂ්ටකයක් ලබා ගන්නවා මැද්දේ තියෙන ඔක්සිජන් පරමාණුව. දෙපැත්තේ තියෙන සෝඩියම් පරමාණු වල ඉලෙක්ට්‍රෝනයේ ඉවත් වීම නිසාත් ඒගොල්ලෝගේ අර කවචත් නැති වෙලා ගිහිල්ලා එයාලගෙත් අෂ්ටකය සම්පූර්ණ වෙනවා. මෙන්න මේ ගනුදෙනුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපට හම්බ වෙන්නේ සෝඩියම් දෙකක් සමග ඔක්සිජන් එකක් ප්‍රතික්‍රියා කරා කියන Na2O කියන සූත්‍රය. ඔබට දැන් පැහැදිලිව පේනවා. ඊළඟට අපිට තවත් එකක් අපිට බලන්න පුළුවන්. මෙතෙන්දි බලන්න මේ සෝඩියම් සංයුජතාවය ඇසුරින් කොහොමද එතෙන්දි ඒ සෝඩියම් වල සූත්‍රය ලබා ගන්න කියන එක ඔබ බලන්න ඕන. ඔතෙන්දි සංයුජතාවය කියලා කිව්වේ අර දෙනු ලබන හෝ ගණු ලබන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පදනම් කරගන්නේ. ඉතින් බලන්න එතෙන්දි සෝඩියම් වලට එකක් පිට කරන්න ඕනේ. එයාගේ මොකද අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි 8යි 1 වින්‍යාසය. එක ඉවත් කරොත් එයාට 8 ස්ථාවර වින්‍යාසය ලැබෙන නිසා. ඊළඟට ආවර්තවගේ ඔක්සිජන් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ යාට දෙකක් ලබා ගන්න ඕනේ. එහෙනම් යා සෝඩියම් දෙන්නෙක්ගෙන් දෙකක් ලබා ගන්නවා. එහෙනම් යාගේ සංයුක්තාවය 2යි. බලන්න මේක අපි ආවර්තන වර්ගය ඇසුරින් අපිට හදා ගන්න පුළුවන් සෝඩියම් වල එකක් තියෙනවා ඔක්සිජන් වල දෙකක් තියෙනවා මේ දෙක හුවමාරු කර ගන්නවා ඔන්න Na2O1 කියලා නමුත් එක අපිට ලියන්න ඕනේ නැහැ ඒතකොට Na2O කියලා අපිට සූත්‍රය ගොඩනගා ගන්න පුළුවන් ඔය ඇසුරින් ඔන්න ඔහොම ඉතින් එනවා අපිට දැන් ඒ අණුව තව මැග්නීසියම් උත් අපිට බලන්න පුළුවන් කොහොමද ප්‍රතික්‍රියා කරලා ඔක්සිජන් එක්කලා ඔක්සිජන් මැග්නීසියම් ඔක්සයිඩ් එක හදන්නේ කියලා අපි බලමු ඒකෙත් ප්‍රැක්ටිකල් එක දැන් දුවේ පුතේ අපි බලමු මැග්නීසියම් පටියක් දහණය කළා මෙතෙන්දිත් මේ සිද්ධ වෙන්නේ අර මූලද්‍රව්‍යයක්නේ දැන් මම මැග්නීසියම් කිව්වේ දැන් මැග්නීසියම් මූලද්‍රව්‍ය බලන්න රත් වීමත් එක්කලා ඔක්සිජන් එක්කලා ශීඝ්‍ර ප්‍රතික්‍රියාවක් වෙලා අපිට මැග්නීසියම් ඔක්සයිඩ් ලැබෙනවා ඉතින් මේවා සූත්‍රය හැසිරුණුත් අපිට පෙන්වන්න පුළුවන් ඒක ආවර්තවගුවේ ඔබ දන්නවා මේ මැග්නීසියම් පටියට ටිකක් තාපයක් ඕන එක ආරම්භ වීම සඳහා මේක අපි බන්සන් දැල්ලකට ඇල්ලුවා නම් වඩාත් ඉක්මනින් වෙනවා අපි මෙතන ස්ප්‍රීතු ලාම්පුවක් ඇසුරින් කරන නිසා තමයි අපිට මේ මද වේලාවක් ගත වෙන්නේ මෙතෙන්දි සිද්ධ වෙන්නේ දැන් ඔය තාපය නිසා ඔක්සිජන් එක්කලා ප්‍රතික්‍රියා කරන්න අපි පොළඹවීමක් මෙතන කරන්නේ අපි දන්නවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි තාපය බලපානවා ඉතින් අපි මේ තාපය ලබා දීමෙන් ඔක්සිජන් සමග ඉලෙක්ට්‍රෝන හුමාරුවක් ඇතිවීම තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ ඒතකොට මැග්නීසියම් පටිය දහණය වෙනවා ඔබට පේනවා ඊටාම දීප්තිමත් දැල්ලක් සහිතව මැග්නීසියම් පටිය දහණය වෙනවා. ඉතින් ඒකම බලන්න මේ මැග්නීසියම් පටිය කෙරවල දැන් සුදු පැහැ වුණා. සුදු කුඩක් බවට පත් වෙනවා. ඊටාම පැහැදිලි. මේ තමයි මැග්නීසියම් ඔක්සයිඩ් කියන එක තමයි ඔබට තීරේ පෙන්වන්නේ. එතකොට මෙන්න මේකේ අපි සූත්‍රය ලියන ආකාරය දැන් ඔබේ අවධානය යොමු කරන්න. දැන් මෙතෙන්දි වෙන්නේ මැග්නීසියම් වල තියෙන අන්න සංයුජ්‍යතාවය ඇසුරින් තමයි සූත්‍රය තියෙන්නේ. අපි සංයුත්තා මාරු කරලා ලිවීමක් කරනවා. ඔබට පැහැදිලි එතෙන්දී සංයුත්තා මාරු කරපුවාම අපිට දෙකේම සංයුත්තාවේ දෙක ගාන එනවා Mg2O2 කියලා. නමුත් අපි දෙක දෙක බෙදීම නිසා MgO කියන සූත්‍රය අපිට මෙතෙන්දී පෙන්වන්න පුළුවන්. ඒතකොට සංයුත්තාවේ ඇසුරින් අපි කරන්නේ ඔන්න විදිහට සංයුත්තා මාරු කිරීමෙන් තමයි සංයුත්තාවේ මාරු කරලා තමයි සූත්‍රය ගොඩනගන්නේ. ඔතෙන්දී වෙන දේ ඔබ තේරුම් ගන්න ඕනේ. ඒතකොට මැග්නීසියම් පරමාණුවක් සම ඔක්සිජන් පරමාණුවක් තමයි එකට එකතු වෙන්නේ. හොඳයි අපි ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක තමයි මේ සංයෝගවල ක්‍රියාකාරකම් මේ වගේම සූත්‍ර ලිවීම පිළිබඳ මේ සියල්ල පිළිබඳව ඉගෙන ගත්තේ. අපි තවත් ක්‍රියාකාරකමකට යමු. එයින් අපිට තව වතාවකදී හඳුනා ගන්නට අවස්ථාව ලැබෙනවා මේ කොයි ආකාරයෙන්ද මේ සංයෝගවල සූත්‍ර ලිවීම සිද්ධ කරන්නේ සහ ඒ සමීකරණ ගොඩනගන්නේ කියලා. අපි ඒ අනුව හයිඩ්‍රජන් නිපදවීම කෙරෙන්නේ කොහොමද කියන ප්‍රායෝගික ක්‍රියාකාරකමටයි යොමු වෙන්න සූදානමින් ඉන්නේ. ඔව් දුවේ පුතේ ඔබට මේ සඳහා මම මේ ඇටෝම පාවිච්චි කරනවා මෙතෙන්දී අපි හයිඩ්‍රජන් එකතු කර ගන්න හදන්නේ ජලයේ යටිකුරු විස්ථාපනය කියන මූලධර්මය පාවිච්චි කරලා මේ ඇටෝම තමයි ඔබට දකින්න හැමෙන්නේ මම මෙතන මැග්නීසියම් වලට අම්ලයක් එකතු කරනවා තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එමගින් අපි මැග්නීසියම් ප්‍රතික්‍රියාවකට ලක් කරලා හයිඩ්‍රජන් ලබා ගමු. ඔබට පේනවා මෙතන අධික ප්‍රතික්‍රියාවක් වෙනවා. මේ ආකාරයට ඒ ඇටෝමේ හයිඩ්‍රජන් නිපද වෙන අතර මම වාතයේ උඩුකුරු විස්ථාපනයේනුත් හයිඩ්‍රජන් නිපදව ගන්න හදන්නේ. දැන් මම මෙතන පෙන්නන්නේ වාතයේ උඩුකුරු විස්ථාපනයෙන් හයිඩ්‍රජන් නිපදව ගන්න. දැන් මම ඒක එකතු කරගන්නේ මෙන්න මේ ආකාරයට. නිපදවන හයිඩ්‍රජන් ඊටාම සැහැල්ලු වායුවක් නිසා අනික් වායුව විස්ථාපනය කරමින් මගේ මේ නලයට හයිඩ්‍රජන් වායුව එකතු වෙනවා. අපිට ඒක පේන්නේ නැහැ. දැන් මේ නලේ හයිඩ්‍රජන් එකතු වෙන්න ඕනේ. දැන් ඔතන මේ නලේ හැදෙනවා. ඒතර මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන එක හැදෙනවා නලය තුල. මගේ උඩ තියෙන නලයට හයිඩ්‍රජන් එකතු වෙනවා. බලමු දැන් මේක හයිඩ්‍රජන් එකතු වුණාද කියලා බලන්න හයිඩ්‍රජන් අඳුනා ගැනීමේ පරීක්ෂාව කරන්න ඕනේ. දැන් අපි මද වෙලාවක් තිබ්බා. හරි දැන් අපි විශ්වාස කරනවා මේකේ හයිඩ්‍රජන් ඇති කියලා. එහෙනම් අපි පොඩ්ඩක් මෙහෙම තියලා අපි පොප් හඬ නැගෙන පරීක්ෂණය කරලා බලමු. දැන් මේ ගින්දර අපි මේ නලයට ඇතුල් කරන්න හදන්නේ. ඔබ දැක්කා ඉතාලම සාර්ථකව පොප්හඬ ආවා. ඒතර පොප්හඬ එන්නේ හයිඩ්‍රජන් දහණය වෙලා මේ ඇතුලේ හැදෙන ජල වාෂ්ප. ඒ කියන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් දහණයෙන් ඔබට මෙතන ජලයේ හැදින ප්‍රතික්‍රියාව තමයි අපි දැක්කේ. මෙන්න මේ ආකාරයට අලුත් සංයෝග හැදෙනවා ප්‍රතික්‍රියා කිරීමෙන්. ඔව් දැන් අපි මේ සූත්‍ර හැදෙන හැටි ඔබට තිරේ දිස් වෙනවා. අපි බලමු මේ සූත්‍ර සංයුක්තතාවය ඇසුරින් සූත්‍ර කොහොමද ගන්න කියන එක. ඔබට පේනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙන වෙලාවේදී බලන්න මැග්නීසියම් වලින් ඉලෙක්ට්‍රෝන ක්ලෝරින් වලට ලබා දීම නිසා අන්න බලන්න ඔබට තිරේ දිස් වෙනවා. එක මැග්නීසියම් පරමාණුවකින් ක්ලෝරින් දෙන්නෙකුට සපයන්න වෙනවා. මොකද මැග්නීසියම් වල අවසාන ශක්ති මට්ටමේ දෙකක් තිබුණා ඉලෙක්ට්‍රෝන. ඒ දෙක ක්ලෝරින් දෙන්නෙකුට දෙනවා. එතකොට මැග්නීසියම් උත් ස්ථාවර වෙලා 2.8 වින්‍යාසය ලැබෙනවා. ක්ලෝරින් දෙන්නත් 2.88 වින්‍යාසය ලැබීම නිසා මැග්නීසියම් එකක් එක්කලා ක්ලෝරින් දෙන්නෙක් එකතු වීමෙන් මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන සංයෝගය හැදෙනවා. මේ ඔබට පෙන්වන්නේ එන්නේ අවස්ථාව. ඊළඟට ඔබට අපිට බලන්න පුළුවන් ජලයේ දැන් ඔය හයිඩ්‍රජන් දහන වෙලා පොප් හඬත් ආපෙන් අපි හයිඩ්‍රජන් උත් අඳුරගත්තා. එතනින් ජලයත් හැදෙනවා. බලමු ජලය හැදෙන්නේ කොහොමද කියලා. එතන බලන්න ජලය සහ ඔක්සිජන් අතර කියන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර සූත්‍රය බලන්න. හයිඩ්‍රජන් එකක් සමග ඔක්සිජන් බලන්න හයිඩ්‍රජන් වල සංයුත්තතාවය 1යි ඔක්සිජන් වල සංයුත්තතාවය 2යි. බලන්න සංයුත්තතාව මාරු වීම නිසා හයිඩ්‍රජන්ට එනවා 2 ඔක්සිජන් යනවා 1 ඉඳලා H2O කියන සූත්‍රය අපිට ලැබෙනවා. ඒතර මෙන්න මේ ආකාරයට අපිට ජලයේ සූත්‍රය ගොඩනගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි දැන් මේ සරල තැන ඉඳලා සංකීර්ණ වෙනවනේ ටිකෙන් ටික. දැන් අපි අඳුනාගත්ත සංයුජතාවය ඒ අනුව අපි සූත්‍ර ගොඩනගාගත්තා. දැන් බහුපරමාණුක අයන කියන දේවලුත් අපිට මුණ ගැහෙනවා. එහි යම් විශේෂත්වයක් තියෙනවා. අපිට පහලින් යොදපු සංයුජතාවය ඇරෙන්න තවත් විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරනවා සටහන් කරන්න. ඔව් දුවේ පුතේ ඔබට ඔබේ පොතේ දීලා තියෙනවා බහු සංයෝග අයනවල සංයුජතාව වෙනම වගුවක. ඕවත් සූත්‍ර තමයි. නමුත් ඒ සූත්‍ර ඉතා සංකීර්ණ සූත්‍ර අපට එක හැදෙන ආකාරය අපේ මට්ටමට අපිට කතා කරන්නේ අපට කෙලින්ම දීලා තියෙනවා මෙන්න මේ සංයෝග කාණ්ඩයේම සංයුජතාවය ඔබට මේ වගුවේ දීලා තියෙනවා. ඔබට සිදු වෙනවා මේ කාණ්ඩයේම පාඩම් කරගෙන ඊට අදාළ සංයුජතාවයේ පාඩම් කරගෙන තමයි ඔබට සූත්‍ර ලියන්න වෙන්නේ. අපි දැන් මෙතෙන්දී ඉස්සෙල්ලාම ඔබට ප්‍රැක්ටිකල් එක පෙන්නන්නම්. අපි ජලයට සෝඩියම් කැලලක් දානවා. ඒතකොට ඔබ දන්නවා ඉතින් ශීඝ්‍ර ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒතකොට ජලයේ තියෙන හයිඩ්‍රොක්සිල් අයනය කියන අන්න කාණ්ඩ සංයුජතාවයේ සමග තමයි එහෙම නැත්නම් අර හයිඩ්‍රොක්සිල් අයනය සමග තමයි සෝඩියම් කියන ලෝහය ප්‍රතික්‍රියා කරන්නේ. වතුරට සෝඩියම් කැලලක් වැටුනහම කොහොම ඉතාලම ශීඝ්‍ර ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා කියලා පේනවා. සෝඩියම් වල ඝනත්වයත් ජලයේ ඝනත්වයට වඩා අඩු නිසා ඉතාම පැහැදිලි වතුර මත පාවෙමින් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. දැන් දුවේ පුතේ අපි බලමු කාණ්ඩ සංයුක්තාවය භාවිතා කරලා සූත්‍රයක් ගොඩනගන විදිය. දැන් මම මෙතන පෙන්වන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සිල් අයනය සමග කොහොමද මේකෙදි සූත්‍රය ගොඩනගන්නේ කියලා. ඔබට පේනවා සෝඩියම් වල සංයුක්තාවය අපිට ආවර්තලා වගුව ඇසුරින් හොයා ගන්න පුළුවන්. හයිඩ්‍රොක්සිල් අයනයේ ඛණ්ඩකයේ සංයුක්තාවය ඔබට වගුවෙන් කටපාඩම් කරන්න සිද්ධ වෙනවා. ඒතර OH වලත් සංයුක්තාවය 1යි කියලා ඔබට පෙන්ලා තියෙනවා. සෝඩියම් වලත් 1යි. එහෙනම් අපි බලමු සූත්‍රය ගොඩනගලා අන්න සංයුක්තතාව හොමාරු වුණා. ඒවා දෙකේම එක බැගින් තිබුණු නිසා අපට NaOH කියලා සූත්‍රය ලැබෙනවා. ඉතින් අපි බලමු තව ටිකක් සංකීර්ණ අවස්ථාවකට ගිහිල්ලා සෝඩියම් නයිට්‍රේට් හැදෙන විදිය බලන්න. ඔතන සෝඩියම් එක්කලා නයිට්‍රේට් කියන කාණ්ඩකය ප්‍රතික්‍රියා කරන ආකාරය. එතෙන්දිත් ඔබට සෝඩියම් වල සංයුක්තතාවයත් එක්කලා නයිට්‍රේට් වල සංයුක්තතාවය හොමාරු වීමෙන් සෝඩියම් නයිට්‍රේට් NaNO3 විදියට ලියන්න ලැබෙනවා. ඊළඟට ඔබට පේනවා ඔතන මැග්නීසියම් නයිට්‍රේට් නිපදවන ආකාරය. මැග්නීසියම් වල සංයුක්තතාවය 2යි නයිට්‍රේට් වල 1යි. නමුත් බලන්න එතෙන්දී ඔබට වරහණක් යොදන්න වෙනවා. මොකද නයිට්‍රේට් කාණ්ඩයම තමයි දෙකෙන් වැඩි වෙන්න ඕනේ. බලන්න ඔබට තව දුරටත් පැහැදිලි වෙනවා පල්ලෙහෙන් ඒ මැග්නීසියම් නයිට්‍රේට් වරහන් දාලා තමයි 2 දාලා තියෙන්නේ. ඔබට පේනවා NO3 twice කියලා අපි ඔක හඳුන්වනවා. ඔබට පේනවා විතර මැග්නීසියම් සමග නයිට්‍රේට් දෙකක් බැඳිලා තියෙන බව ඔබට ඉතාම පැහැදිලියෙන් පේනවා. මෙන්න මේක තමයි අපේ ඒ අවස්ථාව එතනින් පෙන්වන්නේ. අපි යමු ඊළඟට සූත්‍රයට පොටෑසියම් කාබනේට් නිපදවන ආකාරය. ඒතර පොටෑසියම් වල සංයුක්තතාවය ඔතෙන්දී 1යි කාබනේට් වල 2යි. එතකොට අපිට සංයුජ්‍යතාව හුවමාරු වුණාම K2CO3 විදියට අපිට සූත්‍රය ලැබෙනවා. ඔන්න බලන්න ඉතාම පැහැදිලි. මොකද පොටෑසියම් වල 1 නිසා අපිට 1 ඉවත් කළා කෙලින්ම CO3 කියලා දාන්න පුළුවන්. ඒතර K2CO3 කියලා සූත්‍රය ලැබෙනවා අපට. ඊට පස්සේ ඇලුමිනියම් නයිට්‍රේට් වල ඔබට බලන්න ඇලුමිනියම් වල සංයුක්තතාවයේ ආවර්තන වග ඇසුරින් 3යි කියලා ලැබෙනවා. නයිට්‍රේට් කොටස අපිට වගුවෙන් ගන්න වෙනවා. ඒකෙදී අපිට AlNO3 tries තුනක් මොකද ඇලුමිනියම් වල සංයුජිතාවේ නයිට්‍රේට් වලට වරහන් දාලා පිටින් දාන්න ඕනේ. එතකොට අපිට බලන්න ඇලුමිනියම් වටේට නයිට්‍රේට් ඛණ්ඩක තුනක් බැඳීමෙන් තමයි මේ සූත්‍රය ගොඩනගන්නේ. එහෙනම් අපි අන්තිම සූත්‍රයටත් අපි අවධානය යොමු කරමු. ඇමෝනියම් ෆොස්ෆේට් ඇමෝනියම් සමග ෆොස්ෆේට් ඛණ්ඩක දෙකම ඛණ්ඩක ඔබට පේනවා ඉස්සෙල්ලාම ලියන්න ඕනේ ධන ඛණ්ඩක ඊළඟට ඍණ ඛණ්ඩක ලියන්න ඕනේ. එතකොට අපිට පැහැදිලිව ඇමෝනියම් ඛණ්ඩකයේ සංයුක්තාවය 1යි ෆොස්ෆේට් වල 3යි ඒ දෙක හුවමාරු නම් පස්සේ ඇමෝනියම් වලට කියන්නේ NH4 × PO4 කියලා සූත්‍රය එනවා. එහෙනම් අපිට පේනවා PO4 ඛණ්ඩකයේ සමග ඇමෝනියා ඛණ්ඩක 3ක් එකට බැඳීමෙන් තමයි මේක ලැබිලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයට ඔබට ඛණ්ඩක සංයුක්තාව ඇසුරින් ඔබට සූත්‍ර ගොඩනගන්න පුළුවන්. හොඳයි. මේ පාඩමේදී අපිට පැහැදිලි වුණා අද දවසේදී පදාර්ථයේ ව්‍යුහය පිළිබඳ කොටසේදී ඔබ යම් ආකාරයක මතක තබා ගත යුතු කරුණු වගේම ඔබේ දැනුම භාවිතා කරලා නැවත ගොඩනගා ගත යුතු කරුණුත් තිබෙන බව. එහෙමනම් මා හිතන්නේ මේ දැනුමත් එක්ක අපි ඔබේ දැනුමත් පරීක්ෂා කරලා බලන්න හිතුවා. ඒ අනුව අද දවසේදී අපි සූදානම් මේ පාඩම අවසානයේදී ඔබට නිරීක්ෂණය කරන්නටත් අවස්ථාව ලැබෙවි. සෝඩියම් ජලය සමග කරන ප්‍රතික්‍රියාව මේ කරුණු ආශ්‍රිතව අපි සාකච්ඡා කරපු. ඒ කරුණට ඉඩ තියලා සූදානම් වෙන්න ඔබට අවසර දීලා මම ප්‍රශ්න යොමු කරන්නම් අද දවසේදී අප සමග එකතු වෙලා ඉන්න ඔබට. අද අපි කතා කළ කරුණුත් එක්ක ඔබට මේ පැනේට පිළිතුරු හොයාගන්නට පුළුවනි. අද දවසේදී අපි ප්‍රශ්නය හැටියට යොමු කරන්නේ පොටෑසියම් ඩයික්‍රොමේට් වල රසායනික සූත්‍රය කුමක්ද කියන පැනය. ඉතින් මේ සඳහා පිළිතුරු ඔබ හොයනවා නම් ඔබට ජයග්‍රාහකයෙක් වෙන්නට අවස්ථාව තිබෙනවා ඉදිරි දවසකදී. ඒ වගේම ඔබට තෑගි ලබන්නටත් අපි අද දවසේදී අවස්ථාව උදා කරලා තිබෙනවා. ඒ පිළිතුරු ලබා දීලා ජයග්‍රහණය ලැබුවොත් ඔබට MD ගුණසේන සමාගම අනුග්‍රහයෙන් වටිනා පොත් 3ක් තෑගි ලබන්නට අවස්ථාව හිමි වෙනවා. ඉතින් ඒ සඳහා ඔබ පිළිතුරු ලබා දිය යුතු විද්‍යුත් ලිපිනය අප මතක් කරන්නම් jathikapasala science@gmail.com. ඒ අනුව ඔබේ පිළිතුරු අප වෙත ලැබුණාම අපි එයින් ජයග්‍රාහකයන් ඉදිරියේදී තෝරා ඔබ වෙත දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා තෑගිත් එක්ක. එහෙමනම් අපි අවසානයේ මේ අද දවසේදී සාකච්ඡා කළ කරුණු අවසානයේදී බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී විශාල වෙහෙසක් පරිශ්‍රමයක් දැරුව ඔබ මේ දැනුම ලබා දෙන්නට අද දවසේ අප සමගින් එක්කාසුනේ මිනුවන්ගොඩ බුරුල්ලපිටිය මහාවිද්‍යාලයේ විද්‍යාචාර්යවරයා ගෝකුල සිරිවර්ධන මහත්මයා. බොහොමත්ම ස්තුතියි. ඉතින් එහෙමනම් මේ සමුදෙන ගමන්ම අපි අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරම නරඹන ගමන් අද දවසේදී සමුගන්නවා. ලබන සතියේදීත් අපි මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ජාතික පාසලෙන් විද්‍යාව විෂයෙන් ඔබට අලුත් පාඩමක අලුත් දැනුමත් එක්ක. එතකොට ඔබට ජයග්‍රාහී සතියක්. ආයුබෝවන්.